මුළු ගමක් එකතු වුණා මගේ දරුවා සනීප වෙච්ච වෙලාවේ ගිය අවුරුද්දේ ඉතින් ඒ අය දැක්කා දරුවා හිටපු තාත්තේ දරුවා බින්දකු ඉඳගෙන ඇත්තට ගොඩක් අය දැක්ක ගොඩක් අය උදව් කරා හැමතැනටම ගෙනියන්න වාහන ගෙනල්ලා එහෙම උදව් කරපු ගොඩක් අය ඉන්නවා ඉතින් දැකපු අයට පුදුම හිතෙනවා දැන් අද මෙයා මේ ඉන්න තාත්තේ දිහා බලද්දී ඒ අයට පුදුම හිතෙනවා මොකද මුළු ලංකාවාසී හැමෝම දන්නේ නැහැ මෙයා හිටපු තාත්තේ දන්නේ ගමේ මේ සති දෙකම හොඳයි එතකොට අපි සතියට දෙහිකම ආවේ මෙයා දෙවෙනි දවසේ. වැඩි වෙන බෑ නම දෙලානේ. එයා පොතක් මෙහෙම බැලුවා තයා තය තුනක් ආපහු මිදියන්න ඕන. දැන් එහෙම නෑ. දවසම වැඩ කරන්න පුළුවන් දෙයක්. මේක තියනකොට මේ පැත්තට හා අපිටයක් කතා කරමු. මේ පුතා කොහෙන්දල මෙතෙත් ප්‍රතිකාර කරන්න දෙන්නේ? නත්තන් දෙන්න. මොකද්ද මෙතෙන් දෙඩකොට තිබ්බ ලෙඩි? කැන්සර් එකක්. කැන්සර් එකක් කියන විශේෂණමක් කිව්වද ඒකට? එතකොට කොච්චර කාලයක් වෙනවද මේ පිළිකාව හැදිලා? තමා 2018 පොඩි ගෙඩියක් ආවේ. ඊට පස්සේ අපි දෙස්තරන පස්සේ ගියා යාලා කාටවත් බැහැ කිව්වා. ඊට පස්සේ අපි 2020 ජාතික රෝහලට ගෙනිච්චා. එතනින් ඩීඑන් අපිට අර MRI වෙනකම් පරීක්ෂණ සේරම කරලා කිව්වා DSA එකට ගත්තා. එතනින් බලලා කිව්වා කරන්න බෑ මෙයාට මේ ටෙස්ට් එක කපලා ලයින් කරන්න ඕනේ. එහෙම කෙරුවත් 50 දමනිය ඇතුළේ ලෙවි ගෙඩියක් තියෙන එක හිමෙන්ගියම කැන්සල් එකක් තියෙනවා. විදිහට තමයි තියෙන්නේ කියලා ඒක සමීප කරන්න බැහැ කියලා. මොකද මුළු රටේටම ලේනහර ගොඩාක් මේ වෙනකොට ගිහිල්ලා දැන් මෙයාට තිබ්බ රෝග ලක්ෂණ මොනවද? හපන්න බෑ, පාඩම් වැඩක් කරන්න අදහන පුතා කියන්නේ පුතාර මොනවද තිබ්බ අමාරු කියලා? පුතා ඉන්න බෑ. හපන්න කරන්න අමාරුයි. මේ පොතක් බැලුවාම පොතක් බලන්න මෙහෙම ඔළුව එකපාරට හරවන්නේ. මේ පැත්ත බර වෙලා ඔළුව එක් පාටම කඩන් කරනවා පන්නේ. අවුරුදු කීයක් තිස්සේ තත්ත්වෙ තිබ්බද? හතරක්. අවුරුදු හතරක් තිස්සේ. දැන් මෙතෙන්ට එනකොට ඔය රෝග ලක්ෂණ එහෙමම තිබ්බා. ඔතන මෙතන පළවෙනි වතාවේ ප්‍රතිකාර කරන්න ආවට පස්සේ ප්‍රතිකාර වල ගියාම කොහමද දැන් සුවේ වර මොන වාදයක්ද වෙන්නේ? ආඩම් කරන්න දෙනවා. වෙනකට වඩා පහසුවක් දෙනවා. හරි අර බැලුවා. වෙනකට වඩා සැහැල්ලු. ඒකට දැන් මේ කීවෙනේ තාද මෙතෙන්ට ආවේ. වෙනි වතාව. කියන්නේ පළවෙනි වතාවේ ප්‍රතිකාර කළාට පස්සේ කටාරින්න පුළුවන් වුණා, පාඩම් කරන්න පුළුවන් වුණා. තව මොනවද හදන්නේ? එතකොට මට හිතෙන්නේ දැන් මේ අම්මට මේ අම්මනේ
ඔය දෙන්නට කොහොමද තේරෙන්නේ මේ රෝගේ දැන් තියෙන තත්ත්වෙන් කොච්චරක් සනීපලා කියනවා හිතනවා එතකොට මේ වෛද්‍යවරුන්ගේ අවසාන නිගමනය උනේ මොකද්ද මේක අවසාන නිගමනය මේ පැත්තෙන් කපලා අයින් කරලා ප්ලාස්ටික් සර්ජරියක් කරනවා ඒක 50ට 50 දමනිය ඇතුළේනේ තියෙන්නේ ඔව් 50ට 50 කියන්නේ ඊට වඩා ජීවිතේ සම්බන්ධවද අංග විද්‍යාවේ දමනිය තුළනේ තියෙන්නේ මේක එතකොට නමුත් දැන් මෙතෙන්ට ඇවිල්ලා පළවෙනිවතාවෙම 180ක් හඳුනා ගන්න විශ්වාසයි. හරි. එතකොට මේ කොහෙන්ද දාව කියන මෙතෙන්ට? නාස්තන්නේ. දැන් මේ වෙනකොට අවුරුදු කීයක්ද ප්‍රතිකාර කළාද මේකට? 2018 තමයි මේ තෝටි ගෙඩියට ප්‍රතිකාර පටන් ගත්තේ. ඒ කියන්නේ අවුරුදු 4ක් විතර ප්‍රතිකාර කරනවා. වෛද්‍යවරු කියන්නේ මේක හොඳ කරන්න බෑ. සත්‍යමක් කළත් 50%ක් විතර තමා තියන්න පුළුවන් ආබාධ තත්ත්වෙටපත් වෙනවා කියලා. ඒක සාමාන්‍යයෙන් කොච්චර විතර මුදලක් මේ වෙනකොට වැය කරලා තියෙනවද මේ ප්‍රතිකාරයට? අපි හරි එතකොට දැන් මෙතෙන්ට පළවෙනි වතාව වෙනකොට 180ට හොඳ වුණා. මට කියන්න පුළුවන්ද මේ විශ්වනාත් වෙද මහත්තයා ගාවට කොපමණ මුදලක් වියදම් වුණාද මේ ප්‍රතිකාරයේ කරලා 180ක් මිසුවේ ගන්න? ඒත් අපිට මුදලින් කියන්නේ මුදල නෙමෙයි අපිට වාහනයක මේක කලින් අවශ්‍යය ආවේ වාහනේ. ත්‍රිවිල් එකක් අරගෙන මේ සැරේම අපි බස් එකේ ආවේ. ඒ කියන්නේ ත්‍රිවිල් එකක් අරන් ලෙඩාව එක්කා වෙනත්යන් දිඳලා මෙයාට බස් එකේ යන්න බැරිද? බැරි තරත්තත් තමයි එතකොට තිබුණේ. ඔළුව කෙලින් කරන් බස් දෙන්න බෑ. ඔව්. හැබැයි මේ සැරේ එහෙම නැහැ කියලා අපිට තේරුම් නිසා අපි බස් එකේ ආවා. ඔව්. මට කියන්න මේ වෙද මහත්තයාට ප්‍රතිකාර වලට කීයක් විතර වියදම් වුණාද පළවෙනි අතාවේ? ප්‍රතිකාර වලට මුදල් ගන්න නැහැ නේද වෙද මහත්තයා? එතකොට දැන් ලක්ෂ ගාණක් අවුරුදු 4ක් තිස්සේ වියදම් කරලා වෛද්‍යවරුන්ට හොඳ කරන්නත් බෑ කිව්ව දෙදේ 180ක් හොඳ වෙනවා මේ වෙද මහත්තයාගෙන් නිකම් ප්‍රතිකාර කරගෙන. එතකොට තව දැන් අද දෙවෙනි දවසේ එනවා. දැන් ඔබට විශ්වාසයක් තියෙනවා මේ දරුවා 100%ක්ම සනීප වෙයි කියලා. පුතේ වර මොනවද හිතන්නේ? මට ගොඩක් සනීපයිනේ. මම මටත් හිතෙනවා ඒ විදිහට. මොකද අද එන්නේ පුල්හාන් තාත්තගේ හිතේන බස් එක කොන නැත්තම් මම ත්‍රිවිධ හේතු මොන ආර්ථික පද්ධතියකට එක්කන් එනවනේ. ඒ වුණාට අද බස් එකේ ආවේ මගේ තාත්තෙ මෙන ගන්නනේ. ඒ වුණාට අද ගොඩක් සතුටුයි. මට ඉන්න පුළුවන් නම් නිදිමරන්න පුළුවන් වෙනකට වඩා. එහෙනම් ඉන්න පුළුවන් තාම නිදාගත්තේ නැහැ එළ ගමන්ද. ඉන්න මට ගොඩක් සතුටුයි. දුන්නේ ඉස්කෝලේ යනවද? දැන් යන්නේ තමයි මේ ඉස්කෝලේ යනවා. සතියකට එක දවසක් ගියත් මාසයක් ගෙදර. එකක් කියලා ලියන්නේ ඉන්නේ 22 මේ අවුරුද්ද. පුතා කොහේ ඉස්කෝලේ යනවා කිව්වේ? දැන් පුතාට හිතනවද උසස් පෙළ කරන්න පුළුවන් කියලා? දැනට මේ වෙද මහත්තයාට ගෙනල්ලා සති දෙකෙන් ගියේ ඉරිදා IT කැම්පස් එකේ IT කෝස් එක කරන්න දැම්මා මම. ඉතින් දවසක් ගිහිල්ලා යා හෙල්මට් දාන්නවත් බැරුව හිටියේ. මාස් එකක්වත් දාන්න බැරුව හිටියේ. මාස් දාලා හෙල්මට් දාලා යලාවතට ගිහිල්ලා ගෙදරත් ඇවිල්ලා උදේ අතට ගියේ දරුවා. නැන්දේ පහයි ගෙදරමට ඒ ඇවිල්ලා තයන් වැඩ කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙන නිසා අපි විශ්වාස කරන දරුවට දැන් හොඳටම සනීපයි කියනවා. පුතාට තේරෙනවා ලොකු උසවයක් තියෙනවා. අවුරුදු 4ක් තිස්සේ තිබ්බ වේදනාවල් ඒ අමාරුකම් නැතිව හොඳ තත්ත්වෙන් ඉන්නවා. ඉගෙන ගන්නත් පුළුවන්, උසස් පෙළ කරන්නත් පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. හොඳයි, සතුටුයි ඒක. එතකොට දැන් මේ වාගේ තවත් රෝගීන් ඉන්නවා ලංකාවේ ඕනතරම්. ලෝකෙම ඉන්නවා.
ඒ වගේ මේ විශ්වනාත් වැඩ මහත්තයා අවුරුදු ගානක් සිට ප්‍රතිකාර කළත් සමහර අය සමාජ මාධ්‍ය මගින් මාධ්‍ය මගින් ප්‍රචාරය ගෙනියනවා ලෙඩ හොඳ වෙන්න බොරු කරනවා ඒ වගේ ප්‍රචාර ගෙනියනවා එතකොට ඒ වගේ අයට දැනගන්න මොකද්ද ඔබට කියන්න පුළුවන් ඇත්තටම අවවාද මෙහෙම දකිනකොට දකින අයට පුදුම හිතේ මොකද මම හිතුවේ ඉදී ගමේ අයට විශේෂයෙන්ම මුළු ගමක් එකතු වුණා මම නාත්තන්දී කියලා නාත්තන්දී යටකලාන පණංගොඩ ගමේ මුළු ගමක් එකතු වුණා මගේ දරුවා සනීප වෙච්ච වෙලාවේ ගිය අවුරුද්දේ ඉතින් ඒ අය දැක්කා දරුවා හිටපු තත්ත්වේ දරුවා විඳපු විඳින ඇස්සට ගොඩක් අය දැක්ක ගොඩක් අය උදව් කරා හැමතැනටම ගෙනියන්න වාහන ගෙනල්ලා එහෙම උදව් කරපු ගොඩක් අය ඉන්නවා ඉතින් දැකපු අයට පුදුම හිතෙනවා දැන් අද මෙයා මේ ඉන්න තත්ත්වේ දිහා බලද්දි ඒ අයට පුදුම හිතෙනවා මොකද මුළු ලංකාවාසී හැමෝම දන්නේ මෙයා හිටපු තත්ත්වේ දන්නේ ගමේ අය ගමේ අයට සතුටු වෙනවා මෙයා අද ඉන්න තත්ත්වේ දැක්කම අපිට ලොකු විශ්වාසයක් තියෙනවා හොඳයි එහෙනම් බොහොම ස්තුතියි දිගටම ඇවිල්ලා 100%ක් ඉඩ හොඳකම් ප්‍රතිකාර කරගන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.